මැදියම්රයේ සිට වටපුරා හදිසිනීතිය මැදියම් රේත් පාලිමේත්තුව අසල උණුසුම් වෙයි ඉන්දෙන හා ගෑස් ඉල්ලා ජනතාව වීදිබසී අදත් තද වැසි කාලගුණෙන් අනවැකයක් සාමයට එනවා නම් හමුදාව ඉවත් කරගන්න නික්වේණෙන් ලුසිියාවට දැනුන්දේ විශසනිය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධිනරූපවාහිනී දිවාපුුවත් ප්‍රකාශය සමගින් ඔබෙක් වන්නේ. විරෝධතාකරුවන් පිරිසක් ඊඒ රත්වයේ පැළවත්ත ජපන් මෙත්‍රත්ව පාලමාසල රැඳින් සිටියති ඔවන් සහ පොලිසි අතර උණුසුම් තත්වයක් ඇනීමත් සමඟ පොලිසිය කදලුගැස් ප්‍රහර එල් කලා. ගෝල්ෆස් අරගලය අර්යග හාන්්‍රී ඉදිරිපිට විරෝධතාවම මෙෙන්ම දිවනි තවත් ප්‍රදේශ කිහිපයකම අදතිනයේත් ආණඩුවට එරහිව විරෝධතා පැවැත්තුනා. රෝධකරුවන් පරිසක් ඒරාත්‍රී පැවත්තු ජපන් මි්‍රරත්ව පාල වාසලින් පර්ලිමේන්ුවට පෙවිසෙන මාර්ගයා අසන්නේ වැැඳී සිට තිබෙනවා. එහිදී විරෝධතාකරුවන් සහා ආරක්ෂ කාශතර උනසුන්තත්වයක් හටගත්තා. එම තත්වයි පාලනයකිරීම සඳහා ආරක්ෂකංශ කන්ඳුරගෑස් ප්‍රහාර එල්ල කළා. ොක දින තුලක් පුරව වසා මාතිබ වූ පඩලිතු පිවිස වූ මාර්ගේේ අද දැන සිට විරෘත කතිබෙනවා. පොල්දුව මන්සන්දීෙන් සහ අපේකම පරිශ්වයාසලින් මාර්කය වසා මාතිබනා. අ ල මූදුර රෝතුතාව සි නවන දිනටත් අද පැක් වෙනවා නිරපක්ෂ කාර්ගලෙස නම් කර ඇතිම මාර්ගලයට එක් ඇති පෙරිස් ා දුර ප්‍රේශව ൂඩරම් ඉදිරමින් ්‍රත්්‍ර කාලේද එහිරැන්දදි සිිරවාවා. හන්දුරයේ ඉදිරිපිට විරෝතුතාවටද අධිට දින දහතුලක් අපිෙනවා අරනේ ගහන්දර ඉදිරිපිට ප්‍රදේශයේ විරෝතතාකරුවන් අද දින සුදු කොඩි ප්‍රදර්ශන කිරීමට කටයුතු කරති වාකාරය දැකැනීමට ලැබුණ ඉටග්‍රමමාත රනේ වෙක්ම සිහ මහතාාව කො මහතේ පට නිවස ඉදිරි පිට ද වැස් වූ ජනතාව විරෝතුතාව නිරත් වන. ාලනට රදත්ති පලරමින් විත සටන් පට වැගක් පූර පදර්ශණය කරමින් උන් විරෝධතාවටක්ව සිටිය. කෙේ වෙදත් අනතුරව රාණෙල් වෙක්්‍රම සිහ හතාට සහය පල කරමින්ට එම ස්තනට වැැසූ පරික් උද්ෝෂණයක්සිදු කළලා. දිසි නීතිය පැනවූයේ ජනජීවිතය සුරක්ෂිතකොට සමාජ ස්ථාවර්භාවේ තහුර කිරීමට බව රජය අවධාරණය කරනවා. ජනාතිපතිතුමාට පැවරේ ඇති බලතල අනුව ඊයේ මධ්‍යම රාත්‍රේ සිට, හදිසි නීතිය බලත්මික කිරීමට පියවර ගෙනැතිබෙනවා. ෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රතිවීපාක සහිත, සාධක ගණනාවක සමස්ත ප්‍රතිඵලේරෙස, ශ්වලංකාව නිදහසින් පසු බරපතළම ආර්ථික සමාජාර්භතයකට සහ දේශපාලන අස්ථාවත්වකට ගොතුර වීසිටන බව. රජයේ පෝෘති දෙපාර්තුමේන්තුව ඩිවේතයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එමරබුදෙන් මිදීම සඳහා දේශපාලන ආර්ථක සමාජයන සෑම ෂේතතුයෙම ගැබරු ප්‍රතිසංස්කරනයක් ක ලයුතු බව පොදදු පිළිගැීම. ඇැකෙටම කාලයක් තුළ විනිමේහින්ගේ කල්මනා කරනේ බහන්ඩ හසවා සැපයුම් යථතත්වයට පත් කිරීම ඒ අතර ප්‍රමුඛ වනවා. මහනායික ස්වමින්න් වහසේ ප්‍රමුක මහසං හරත්නය සහ සෙසු ආගම් වල පූචකවරු නැතුු පර්ශවරසක් අර්පුතයජයකැනීම සඳහා ප්‍රතිසංස්කරන ඉදිරිපත් කරතිබනවා. රට හමුුවේ ඇති හාදිසිතම අභියෝග ආර්ික හා නය අර්බුදේ කෙටිකාලයක් තුළ කල්මනා කරනය කිරීමයි. ප්‍රතිසංස්කරන රම් කොට ඉදිරියට ගැෙන හමට සමත්. ක්තිමත්ස්තාාවර ආ්ඩුවක්තිබීම, ප්‍රමුඛතිම අවශ්‍යතාව බවට ශුලංකානීතිවේදීගේ සංගමේද අවදහරණය කරතිමෙනවා මුල්ලි සහන්න ලබාගැනීම සහන් අයි ප්‍රතිව්හගත කරනයට මිතුරු රටවල් සමගසා කච්චා ක්‍රියත්මකයි, දින ගලනාවක සිට රටපුරක්‍රියාත්මක ආේකශිල්ලි විරෝදධතා, ජනජීවිතී ස सुරක්ෂිතාවට තරචයක් වඇති බවයි. ෘතිධ දෙපර්ථමේන්තුව නිකත් කල නිවේතනය සඳහන් කරතිබෙන්නේ. එැවින් මහජනාරක්ෂාව සහ ජනජීවිතය සුරක්ෂිත කිරීම අ්‍යවශ්‍ය සැපියුම් සහ, සේවා අක්ඩව පවත්වාගේ නිියාමාර මුණුකර ගැනමින්, ජනාධිපතිතුවාට පැරී ඇති බරතල අනුව, හදිසි නීතිය බැලත්මකර ඇති බවයි එම නිවේතනයෙන් පෙන්වා දෙන්නේ. මේ අතර හදසිනීතිය පැනවීම සම්හන්ධී, ආචරය නීතික් ්‍යප්‍රතිවා මහනම හිවා මහතා පල කළේ මෙවන් අත හසක්. ශිලංකාවේ ජනාධිපතිවරයායට තමයි මේ සඳහා බලේතිය. එයා ආණ්ඩුක්‍රම විවස්ථාවේ දහට වන පරිච්චේද. එකසිේ පනස් පස්සන විවස්ථාවේ තියෙනවා ඒවගේ එක්දන් නමසී හතලස් සතේ අංක විසි පහදරන මහජන ආරක්ෂක පනදකි ඒ පනත යටතත් සම්පූර්ණ බලයතිී. ජනාධිපතිවරයා මැයි හයවෙන්ද මහජන ආරක්ෂාව සේවාවන් පාසුවෙන් සැපීම මහජන අවශ්‍යතාවයක් තිීනොයි කියල හිතලා මේ අවස්ථාවේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළ දැ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරහම මූලික වශයෙන්ම වැදගත්දේ තමයි ඒ පැනවූ දින සිට මාසයක් බල පැවත්වෙනවා. නමුත් එය පැනවූදින ට දින දහයක් තුළ පාර්ලිමේන් තුොඩ දිරිපත් කරන්න් ඕට. ඒම නැත්තිනම් ඒ පැනවූ දින සිට දින දාාහතරකින් ඉබේම හෝසිවෙලාය. නමුත් නැවත පාර්ලිමේන්තුව රැස්වවෙන්නේ අපිදන්නවා මයි දහත්වේෙන්ද කතානායකතුමා ප්‍රකාශ කර පරිති. ඒ කියන්නේ මේ හදිසිනීතිය ලිේතුටු ගල්ල සබඳතරගඩ බෑ. එනිසා ප්‍රකාශ කර දිනසිට දින දාහතරක්කින් මේක ඉබේම අවසිවෙලා යන්. නැවතඇතුමාට පනවඩ පුළුවන් එඒම පනවනවනන් පැනවූ දිනසිට දින දායයක් තුලළ පාර්ලිමේතතුර ඉදිපත් කලා ඒ සම්බත කර ගතයුතුයි. සම්මතු වනුවත් මාසින් මාසි නවත හදිසි්‍ය අවස්ථාවයන්. ර්තා හතුවන් අඩි පන වූ බස්්‍රහ දුම්්‍රිය දවනය අද සාමාන්‍ය පරිදිී සිදදු කෙරෙනවා. කෙසේ වෙත් ලංකා පෞද්ගිල්ක බස්ත්‍ර මියන්ගේ සංගමය පවසන්නේ ඉන්දන අර්බුදය හේතුවෙන් බස්්‍රත දහනය සීමමා කරෙන බයි. ෘත්තිය සමිතු රැක් එක්ව ඒ ක්‍රියාත්ම කළ හර්තාල් ්‍යපාරය හේතුවෙන් ගමනකමන කටයුතු වල බාහ එල්ලවන කෙේ වෙතත් දුම්රේ හවන අදෝද සනසාමාන්‍ය පදිසිදු කරුණු අතර. අද සවස්ස වන ට දුම්රේ දහුණන කටයතු අතාත්වේ පත්වන ඇති බව දුම්්‍රේ සාමන අතිකාරේ ගමනිසන් විරත්මහතා පවසනවා. දුම්රේ ෘත්තය සමති සියල ෘතිය සමතිය එක වෙලා කල්ලු ඇඩවර්නකින් පස්සේ. පසෝදා උදට කවදාවත් සියලමු දුරියන්නට දාවන කරන්න හැියාවක් ැබිලනෑ. මං හිතවා අද හවසනුවට අපි දනකිෙරම. දුයන් ොලින් සියට අනු පහකටොත් එහා ප්‍රමාණ ධාවනක කර ුලොම පවතින ඉදනර්ුද ේතුවෙන් බස්වත දහවනය සීම කිරන බව ලංඟ පෞද්ලික බස්රොත හිමියන්ගේ සංගමය පසෙනවා අදදා දින්න අපි බස්්ාත ධාවනය කරන්න කටයුදු කරලා තියෙනවා සියයට විසිපහක වගේ ප්‍රමාණයක් ඒ සතියන්තයේ අපේ සීම කරන්න වෙනවා විශේෂයෙන්ම කෙටි සේවා බස්ෂත සයට විසිපාහකට වගේ ප්‍රමාණයකට මොකද හේතුව මෙ වනවිට ලංකාවම ඉන්දන හිඟයක් පවතිනවා දුර සේභාවලට රජු බලපැ ඇතිවෙන මේ ඩීසල් හිගේය. කෙසේ වෙතත් අපිට මේ අද තියෙන ඉන්දන තත්ත්ව මත අප තව දින හතරක වගේ ප්‍රමාණයක් තමයි බස්ධාවන කරන්න හැකියාව තියන්නේ. මේ අත ලංකා ගමනාකමට වන්ඩේ පවසන්නේ දුරකවන්සේවා ඇතුළු බස්රොත දවන සාමන්‍ය පරිදිසිු කිරෙන බවයි. ගෘහස්ත ගෑස් වහම ලබාදන ලෙසඉල්ලමින් කොළඹ මේකමූ ප්‍රධාන මාර්ගගේ අවහිර කරමින් ජනතාව විරෝධතාවක නිරතවීම හේතුවෙන් ගමනගමනට බාධ එල්ල වනා. අදදිනන්නේ කෑස් ලබාධන බවට ලබාදුන් පොරොන්තුවත් සමග ජනතාව මාර්ගෙන් ඉවත්කර රතවාහන දවනට ඉඩසල සාදීමට පොලිසිය පීවර ගත්තා. කෙසේ වෙතත් ජනතාව සියවිරෝධය පල කරමින් එමස්ථානයේ තවතුරටත්තුරැදිී සිටිනවා. ඉදැ පිරුමහා ලාශ්වවිතවා දූදැසන පනවිට දිග පපලින් පැවතුනා. හ ඉදන්න පිරම්හල් ඉදන නොැති වවට දැන්වී පල කරතිබනා. ඉදන රතවාහන දහනටැකි වට හැර, බැරල් සහ පූල වලට නිකුත් කිරීම සම්පූර්ණේ නත්හිටීමට කල්ජතිල් නිතිකත සංස්ථාව ඒ පියවර ගත්තා එෙන්ම එක් පාරි භෝගිකයක බොමිල් නිකුත් කිරීමේදී දිනකට ලබාගත් හැකිපරි මේවන්නේ ලිට පහක් පමණ. දෙන්‍රති පිබඳ ය පස්වරු ඇති වූ ගැටුකාරිතත් ව හතුවෙන්, කොළුන් අවනිමාවෙන් ඉඳනබෙදා හැරීම ඒය දිනේ තාවකාල්ලිකවසීමකරුණද. අදවඋදැසන සිට යලි බෙදා හැරීම් කටයුතු සපුරදු පදිසිදු කරනවා මෙවර එල බිලකාලී ගොවිතැන් කටයුතු සඳහා ඉදන ලබා කැනීමට නොහැකිවීම හේතුවෙන් අදාළුවම සිට ජනතාව එප පාවල ඉන්දන පිරුංහල අසල වැදි සිටිය මෙලෙසසින්. ෙ පතවට නිසල් කෑන් ිලට නිකුත් කිරීමත් සමග. එමස්ථානී නිු සුතත්වයක් ඇතිබන. කතුර මගුණ ඉද පරම් හල සස ඉන්ද්‍ර ප නට ජනත පලි පැන්ති සිටා එමඉන්දර පිරුම් හල රත්වයකුල හැහිට පම පදීමටයතු කිරීමත් සම, ජනතව සහ කල්මිනා කාරීත්වය අතර ගටන් කාරිීත්වයක් ඇතිගන. ැටුම පාලන කර ගැනීමට ැකිවීම හිත්වෙන්. akanන්ඩ ද ප තු කරුණ. . ගොලිේට විල්න්න බල്. ද ොල්ලිට ඉන්න පිරුම් හලේ ඉඳන්න ංඟකහයිති බවට එම පිරුම් හලාසල රැදිිසිි ජනතාවව චෝදනා කලා. ඒහිතුවෙන් වාදුව පොලිසිය කළමනනාකාරීත්තුවය සමග සකච්චා කර ඉඳන භූගත ටැන්කිි පරීක්ෂා කලා එම ටැන්කිවල ඉදන තුග පවතිල බවට හවුරුවීමමත් සමග නිසුන්ත්යක් ඇතිබන අ ඉදන ල ප්‍රමති සහන්දි ැටල කා ත්වයක් ම ව ුණෑ ල ිරම් ල ඉදන සම්ප රීක්ෂණ රවෙත යඇති බව. ලංක නජ ීතික සංස්ථාව පසවා ප්‍රශ්න කා ද ැන් ිය ොළ වෙ රගෙන රීක්ෂ සිදු කරුණ. ද සර රම් හලවෙ යාමට ප්‍රම ම දි රම් ල් දෙකට ක් අු ോැ ොස් බනවා එම ිරම් ශ දු පරීක්ෂ වල ඉදර වල කිසිදු ගැටලුවක් වාර්තාාවී නැති වයි නච නිික සංස්ථාව සඳහන් කරන්නේ. ඒයේ දි ද ඔක් අනු දෙක ට ලක්ෂ හැක්‍රමයක් දෙවන පුරාබෙදා හැරතිබෙනවා ෞසුරත හරය හත්තෑ දෙක් බෙදාහැරීම කටයුතු වලට එක් වන. එම කිසිදුස්ථානක මේ දක්වා ඉදර ප්‍රවිතිය සහන්දයෙන් පැමණි ලබී නැති බව නජති ලිතිික සස්ාව සඳහන් කළ. නියෝජ කතාානක දරට පත්කෙරු රජිත් සේ ලා කිටියීම හතා යලි එම දුරහෙන් ඉල්ලස්සවීමට ඊයේ තීරණය කළා. එම තීරණයේ සම්බන්ධයෙන් එම හතා මධ්‍ය හමුවේ අදහස් පල කලා. පලවනි අමස්ථයි මල්ලාස්සුනේ ෆිලංකානි දහස් පක්ෂය ගත්ත ස්ථාවරය. ජනත දුක වැඩි වැඩීෙන් රජයට පෙන්වාදීමේ බලවත් ප්‍රයත්නයට සහයෝගයක් දීම මගේ යුතුකමක් හැටියටයි ජන්දීම සීමෙන් මම ජයග්‍රහණය කරන්න නමුත් මම දකි නොය ජයග්‍රහණය අපි පක්ෂයටට බලාපොරොත්තු වෙ ප්‍රතිඵලයක්නේ තන තියන්නේෙ ජනත බලාපෘත්තිි ප්‍රතිඵලයක් නවෙේ විෘති ප්‍රතිඵයක් අපිට බුක්තින්ට සිදවන. ඒසාම සේෂ මේ රටේ දුක්විදන ජනතාව. ට බැග මහා උද්ගෝෂණයක නතිපතා බදුක්වින්න මිස්සු මේකද ැලුවේ හොඳ චිතයෙින්ම අප පිළිගවශයම ම සූදානම් නෑ මහතක්වත් මේ සුවිශේෂ ජන්ත සටන සටන සතුරක්වෙන් එක තනතුරගින් දෙවක් ඉවත්වවා කියනක පොි හාසේ කාරණාවක්ම පිගන්න හැයි හාශෂියල්ලම දර ගන්නමින් ම නත සටන පත්ත යා යතුයි කියලා එනිසා ම තිරය කලා දෙවනිවතාාවට මේ තනතුරෙන් ඉවත්වන්න. අධ්‍යන පොදුසහතිික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ ලබන විසිතුன்னලදා ආරභකිීමට සියලු කටයුතු සූදානම් කරති පෙනවා. ලබන ොළසනදාට පෙර විභාග ප්‍රවේශපත්‍ර නොලබනු පාසල් සහ පෞදතුලිකයිතුම් කරුවන් විභාග දෙපර්තමන්තුවට දැනුතින ලෙස ඉල්ලியීමක් කරනවා. මාමන පෙළ වෙවාාගේ ලබන විසිතුන්ව වනදා සිට ජුනිි පලමුමුණනදා දක්වා පැවැත් වෙනවා. ඊතාාදාලව පස ලයිතුම්කරන්ගේ විවාාග ප්‍රවේශපතत्र්‍ර සහ කාල සඳහන් විදු හල්පතිවරුන්ට සහ පෞද්ගලික අයිතුුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අයදම් පතහි සඳහන් දෙපිනේට යොමු කරති වෙනවා. ප්‍රවේශපතතුුවයෙහිඉල්ලුම් කරඇති විශෙහි මාධ්‍යිය හි සහ නොමහි යම්වෙන සකැඇතොත් විවාාග දෙපාර්තමේන්තුවේ නිලවෙ බඩ වියවෙත පි විස එම සංශෝධන මාර්කත ක්‍රමයඔසේ සිදු කරගැනීම සඳහා ලබනදා හතර වන න්තිමරතු්‍ර දො හදක්වා අස්ථාවලාදී. වා එයන්ුව පාසල්ලයිතුුම් කරුවන් තම විදුහල්පති මගින්ද පෞද්ගලි කයිතුම් කරුවන් තමා විසින්මද, අදාල සංශෝධන සිදු කළ යුතුයි විවාාගේ අදාලෙ කාල සහ ඩොනෙස්් ඩෝ ල් ේ පට විය සඳහන් කරතිමෙනවා මේ පිබඳ යම් ගැටලුවක් වෙතොත් පසල් විභාග සංවිධහන සහ ප්‍රතිඵලශකා හෝ ෂනිික ඇමතු මංකයාමතන ලෙස විභාග කොම සාරිස් ජොරල් රයාාත නුම් දෙනවා දිවයින අවට ඇති අඩු පීරන කලාපේ බලපෑමින් පළත් කිහිපයකට අදදිනේ තද වැසි ඇතිවන බවකාලගුණ විද්‍යාධාර්මේන්තුව පවසන පා. ලබන දහනවනදායෙන් පසු නිර්ධදිග මෝසම ආරම්භවීමත් සමඟ විදුලි බලාගාශ්‍රිත ප්‍රදේශවලට සැලකීතු වර්ෂාපතනයක් ලැබී හැකි බවයි එම දොර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ රදිිය පැවැති අන්දබන් දූපත්ඇසල තිබ කැලමෙන ස්වභාවේ මේවන විට අඩුපීන්න කලාපයක්බට වර්ධනවෙලා තියෙනො ත්‍ර මේක තවරටත් බැංගාල ොක්කාවට පදශයේ වර්ධනයමින් ඉදිරිදින කීපය තුළද දාව හෝ පංල් දේශේ වෙල්ලබට තීරයේ දක්වා ගමන්රලුණ තමා තියෙන්නේ හැබැ මේක වක්ක්‍ර බලපෑම දිවේ තුළ කාලගුණිතත්තට ප විශේෂෙන් බලපාන්න පුළුවන් මේක්්‍ර බලපෑම හේතුකොටගෙන දිවේන්නේ නිතදි කොටසේ සාමානී වර්ශාපතනයක් ඇතිය වෙනවා හැබැයි මේක ලොකවර්ෂාපතනයක් නෙවේ බස්නාාහිර සබරගමු දකුණු වයඹ වගේ පලාත්තුළ නිලන්තනය වැසි ඇතිවෙන අවස්ථා තියන. දිවේන වටාතියන සුලන්තත්වේ වැඩවීමක් අපේක්ෂා කරන්න පුළුවන් මේක වක්ක බල පෑම හෙතුකොටගෙන දිවේේ නැගෙනහිර වල්ලබට තීරයට ඔබේන්තියන ගැරු හත්තරේ දීවර හා නාවවික් කටයතුල යදීමයි වලකන්න කියනකවිිපජාවගේ ඉල්ලා සිත්නමකොද හේතුව. එම මුහදු පපදේසේ හද වැසි තද සුලත් සහ මුහුද රලවුවීම හැකියාව තියන. ශ්‍ර ලංකා රමාම්්‍යු මහනිකායේ සංවර්ධන ේඛකාධිකාරී කපත රන්මතු කළ මහාවිහාරාධිපති අපවත් වී බදාල පූජ සීලකම විමනනායක ස්වාමින්න් වහන්සේගේ ශ්‍රීද්දෙහ පිළිබඳ ආතාහන පූජොත්සව අද පසුුවේ රන්මතු කළ විහරස්ථ භහමේදී සිදු කරෙනවා. ඒ සඳහා මෙවන විට සීලු කටයුතු සූතානම් කර ඇති අතර ඒ පිබඳ එක් සිට ොතුරු කෙනෙන්නේ ඉන්ඩසිරි සුරවීරතු. මහා විහාරය ගරු විහාරාධිපති ඒවගේම මහින්ද සමාජ සේවා මධ්‍යස්ථානයේ සමාජ සංවර්ධන පදන මේ නිර්මාත්තු නායක ස්වාමීෙන් වහන්සේ පපුජ්ජ සීලර්ගම විමල නායක ස්වාමෙන්න් වහන්සේගේ අධහන ජෝස්වය සිදුව වන දවසේ මේ අපි ඔබත් සමඟ එකතු සිෙටන්නේ විශෂයම ස්වාධන රූපාහින මාධදජලයටඋන්වහන්සේ සමඟ තිබෙනු නිබද සහ සම්බන්ධතාවය මේ මහොතේ අපසසිපත් කල යතුයි. සෑම වර්ශයකම දම්රද පුදසර ගී ප්‍රසංගේ පවත්වමින්. ඒ ඔස්සේ බොදුගීතයට නව බැතිහ එකතු කරමින්. ඒවගේ සෑම වර්ෂයක් උදාවනකොටම ස්වාධන රූපාහනය සමගින් එෙක්ව ආශිරවාද බුද්ධ පූජාව මේ විහාරස්ථානයේ සිට රම්්තු කළ මහාවිහාරයේ සිට පවත්වමින් කිරාගත කාලයක් මේ සම්ප. ලෙස පවත්වාගෙන අපි නායක ස්වාමීන් වහන්සේගේ ආධාන පජෝස්ව අදවසට තිබෙනව ශේම ්‍ර ලංකාවේ විශාලතම භික්ෂූ විද්‍යාලයක්ක් විදිට මේ විහාරස්ථානය දියුණු කරමින් ඒවාගේ ගම්පාදිශ්‍රික්ේ විශාලතම පුස්තකාල සේවාවක් සයම ෘතිය පුහුණුව නිවාසරකුම් අධ්‍යස්ථාන පෙර පාසල් අධ්‍යාපනයේ සුයිශස් පැතිකඩයන් නිරූපණය කරමින් ජානය සංවර්ධීත අධ්‍යාපන පස්බීම ශ්‍රී ංකාවට එකතු කරමින් දිසාල් කර්තවය ප්‍රසක් ඉටු කරන ලද නාකස්වමන් වහන්සේ කෙනගේ නික්ම අමතමයි අඳුනාගන්න පුළුවන්කම ලැබෙන්නේ උන්හන්සගේ දේහේ අවසන කටයුතු අද සවස්බාගේ සිදුකරන්නට කටයතු දාතිබෙන මේ විහාරස්ථාන භූවීම ඒ සමඟ අපි එකතුවන්න බලාපොත්තුවයෙන්. අඩු ආදයම්ලාබීන් ලක්ෂයක් සඳහා සහනමල්ලක් ලබාදීමේ මනුදම් මෙහවර වැඩස්තහනේ තවත් අදියරක් මුලතිව දිස්ත්‍රිකය ක්‍රියාවට නැගුණ. ඒකා බද්ධ සමාජ්‍ය සත්කාරක වැඩසට හනක් ලෙසයි මේ ක්‍රියාත්මක වන්නේ අඩු අදයම් ලලාබී පවුල්ස සහ වේල ආර ද්‍රව්‍යයා ඩංගු සහමල්ලක් ලබාතීම මනුතුම් මෙහිවර වැඩසට හනයායටටතේ සිදුකිරෙනවා මුලතිව දිස්ත්‍රිකේ තෝරගත් අඩුආදයම් ලබේ පවල් සඳහ වේි ආහාර මරු ලබාදීම සිදු කෙරුුණ. මේ සඳහහා ප්‍රධානු ග්‍රහකත් වෙලලාබාතිෙන්නේ ඩයිලූක් ආසි අටා සමාගමයි. හෙම සහමාස් හෝඩිංක්ස් බල්යන අතන මේ සඳහා සමානු ග්‍රහකත් වෙලබාතිෙනවා සර්වෝධ්‍ය ආයිතනයයි ඒ සම්හධී කරණය සිදු කරන්නේ. මක්ගල් පඩම් පෙරතු මේ වෙලාව හැටියට ලොකු උදව්වාක් අප අත්තටම සූතිවන්ත වෙනවා ඒ සමගින්දිවාපුුවත් හ පසන්බනවා. ඔබට සුබදවසක්.